පෝෂණ මාසය තුළ වයස අවුරුදු පහට අඩු දරුවන් පිළිබඳ සිදු කළ සමීක්ෂණයට දරුවන් 95.1% භාජනය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා. වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් වර්ධනය අඩාල වීම මේ වසර තුළ 24.8% වාර්තා වන බවයි සමීක්ෂණයේදී හෙළි වී ඇත්තේ. වර්ධනය අඩාල වීම කියන්නේ ඇත්තටම මන්ද පෝෂණයේ මුල් අවස්ථාවක්. අවශ්‍ය තරම් බර වැඩි නොවන දරුවන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ 24.8% විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වෙලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන් 39.6% විදිහට. දෙවනුව අනුරාධපුර 38.4% හා මාතර 37.8% විදිහට තමයි දිස්ත්‍රික්ක වශයෙන් වර්ධනය අඩාල වීම තත්ත්වය වාර්තා වෙලා තියෙන්නේ. එබැවින්ම වයස අවුරුදු පහට අඩු දරුවන් අතරින් 2021 වසරේදී 12.2% ලෙස පැවති අඩු බර දරුවන් ගණන මේ වසරේදී 15.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම අඩු බර දරුවන් ගණන වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එහි ප්‍රතිශතය 23.9%. ගිය වසර 2021 වර්ෂයත් එක්ක සැසීමේදී සියලුම දිස්ත්‍රික්කවල මේ අඩුබර ප්‍රතිශතයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර සංසන්දනය කිරීමේ ඊළඟට අපි බැලුවොත් නාගරික, ග්‍රාමීය සහ වතු කියන අංශ එක්ක බලනකොට මේ අංශ තුනේම අඩුබර ප්‍රතිශත ඉහළ ගිහිල්ලා තියෙනවා. මේනුත් ප්‍රතිශත ඉහළ යාමේ නාගරික ජනගහනය තුළ තමයි වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙන්නේ පහුගිය අවුරුද්දට සාපේක්ෂව. මේ අතර 2021 8.2% පැවති කෘෂභවට පත්වීමේ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී 10.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම කෘෂ දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රතිශතය 13.5%. වැඩිම කෘෂභවෙහි වාර්තා වෙලා තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. ඒ 13.5% විදිහට වාර්තා වෙනවා. දෙවනුව ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 12.1% විදිහට වාර්තා වෙනවා. කෘෂභවෙහි නැත්නම් වේස්ටිනුත් දිස්ත්‍රික්ක වශයෙන් ගත්තාම සියලුම දිස්ත්‍රික්කවල නැවත වරක් වැඩිවීමක් දක්නට ලැබෙනවා. කෘෂභව සහ නැවත වරක් වැඩිම ප්‍රතිශතයක් විදිහට වැඩි වෙලා තියෙන්නේ නාගරික ප්‍රදේශ තුල. උග්‍ර තීව්‍ර මන්ද පෝෂණයට ලක්ව ඇති දරුවන් ගණන 18,420ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙසගත් කල 1.4% වර්ධනයක්. පසුගිය වසරේදී 1.1% පැවති උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ මට්ටම මේ වසරේදී 1.4% දක්වා වර්ධනය වී තිබෙනවා. උග්‍ර තීව්‍ර මන්ද පෝෂණයට ලක් වූ දරුවන් වැඩියෙන්ම සිටින දිස්ත්‍රික්කයේ ලෙස හඳුනාගෙන ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. ඊළඟ උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වය සහිත දරුවන් ලංකාවෙන් 18,420ක් වාර්තා වෙලා තියෙනවා. ඒ ප්‍රතිශතයක් විදිහට 1.4%. එයත් 2021 වර්ෂයේ තිබුණ 1.1 සිට 1.4 දක්වා වැඩිවීමක් දක්නට ලැබෙනවා. උග්‍ර තීව්‍ර මන්ද පෝෂණයත් වැඩිම ප්‍රතිශතයක් දක්ින ලැබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, දෙවනුව ගාල්ල දිස්ත්‍රික්කයේ. දරුවන්ගේ මිටි බව 2.2කින් වැඩි වී තිබෙනවා. නැවතත් පහුගිය අවුරුද්දට වඩා 2.2කින් වැඩි වෙලා තියෙනවා. වැඩිම ප්‍රතිශතය නුවරඑළියෙන් තමයි වාර්තා වෙන්නේ. 2021 වර්ෂයට සාපේක්ෂව මිටි බවත් හැම දිස්ත්‍රික්කයේම වාගේ වැඩි වෙලා තියෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කය හැර සියලුම වයස් කාණ්ඩවල මේ මන්ද පෝෂණ තත්ත්වය පහුගිය වසරට වඩා වැඩිවීමක් දකින්නට ලැබෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් 2021 පෝෂණ මාසය හා සංසන්දනය කිරීමේදී 2022 පෝෂණ මාසයේ දත්තානුව මන්ද පෝෂණ තත්ත්වය හැම දිස්ත්‍රික්කයකම වගේ වැඩි වෙලා තියෙනවා. ඕනම කෙනෙකුට ගිය අවුරුදු වල තිබුණ තත්ත්වය සහ මේ අද තත්ත්වය ගැන බලලා යම් කිසි නිගමනයකට එළඹෙන්න පුළුවන්. මන්ද පෝෂණය ගැන කතා කරනකොට ඒකේ අත්‍යවශ්‍යම සාධකය වෙන්නේ එම පවුලට ආහාර සුරක්ෂිතතාවය ලබා දෙන්න ඕන. ඒ කියන්නේ සමබල ආහාර වේලක් ලබා දීමේ හැකියාව තියෙන්න ඕන. නැත්නම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් මේ විදිහට සමබල ආහාර වේලක් ගත යුතුයි කියන පණිවිඩය සමාජයට ගෙනියගත්තට ඒකට අනුගත වෙන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර පවුලේ නොතිබෙන්න පුළුවන්.